ආයුබෝවන් මෙයර මෙලි නිවුස් පස් ප්‍රශ්නේ හද සත්‍යන්ත ප්‍රධාන ප්‍රවෘත්ති මම ඔමයා කෝවිල ගොඩකේ මම දුතික ගයශ්වන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තර සිරස චෝන් කිල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපයේට ධාතුන් වහන්සේ වැඩම කරවීම මිහින්තලෙන් හා මහනුවරින් ඇරඹෙයි කොළඹ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අදත් ඩෙංගු නිසා එක් දරු මවක් මේයයි දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමේ උත්සාහයක් වසා දැමීම සැක සහිත බවට සිවිල් ක්‍රියාකාරින්ගේ චෝදනා අමාත්‍ය මංගල සමරවීරගේ හිලිදරව්ව ගඩාෆි දත් වැඩක් දීලා තියෙනවා ගඩාෆිගෙන් ලංකාවට ණයක් අරගෙන ඒ ණය ගිහිලා තියෙන පවුල කෙනෙක්ගේ පුද්ගලික ගිණුමට මම මෙච්චරයි කියන්නේ ඒවද ඒව ඉන්න 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 රජයේ උසස් තනතුරු වල වෙනස්කම් පිළිබඳව අමාත්‍ය රාජිතගෙන් ඉඟියක් හෙට දවසේ නිකන් බලන්න බෑ 24යි ජාතික රෝහල IDH උණ රෝහල ජයවර්ධනපුර මහ රෝහල හා කලුපුවිල ශික්ෂණ රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක නිවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40,000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ගන්නා බව සෞඛ්‍ය අංශය පවසනවා මේ අතර අදත් ඩෙංගු මාරයට පිළිවීමෙන් කිරිකැටි බිලින්දියකට මව් සෙනෙහස අහිමි වෙනවා කැලණිය මානෙල්ගම ප්‍රදේශයේ පදිංචි නදීකා මදුෂානී 26 හැවිරිදි එක් තරුමවක් ඩෙංගු රෝගී වැළඳීමෙන් දින 3ක් IDH උණරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අය ඊයේ මෙලොවින් සමුගත්තා. ඒ මාසයේ 11ක් වයසැති සිය සිඟිත්තියට මව් සෙනෙහස අහිමි කරමින්. ගමේ ඉඳන් තව 6 දිනකටත් හැදිලා තියෙනවා. ඊට කලින් උත් හැදුනා තව පොඩි දිනකටත්. ඉතින් මා संख्या හතලිස් 2141ක් ඩෙංගු රෝගීන්ගෙන් 40.89%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්. IDH උණරෝහලේ ප්‍රතිකාර ලැබන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 250ක්. ජයවර්ධනපුර මහ රෝහලේ මේ වන විට ඩෙංගු රෝගීන් 150ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කලුපෝවිල ශික්ෂණ රෝහලේ මේ වන විට රෝගීන් 140කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල්ද සිල්වා මහතා පැවසුවේ මේ වන විට ඩෙංගු බවට සැක කරන රෝගීන් 90කට අධික दक्षिण डेंगू रोगीन के संख्या विद्रेदी वर्धने भी है कि बाबू नियोजित सौख्य सेवा अध्यक्ष जनरल वैद्य अनिल जा सिंह महता पावसनवा මේ වසරේ ගිය වසරට කලින් ඩෙංගු රෝගය වඩා හිස එසවීමක් පෙන්වුම් කළා තියෙනවා සාමාන්‍ය හැම වර්ෂයේම ජූනි මාසයේ පමණ ඩෙංගු රෝගී තත්ත්වයේ ඉහළම අගයක් පෙන්වුම් කරනවා එතකොට ඒ ලබන මාසයේ පමණ වෙන විට මොන වගේ තත්ත්වයක් මේ ඩෙංගු සම්බන්ධයෙන් පවතිද කියන එක ඩෙංගු එක ව්‍යාප්ත වෙලා තිබෙනවා නමුත් ඒ සියලු ඒ ඩෙංගු රෝගෙන් නිදිදි තමයි මේ වෛද්‍ය වැඩ වර්ජන කරන්නේ මේ වෛද්‍ය මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් මේවා මේ ඒ කියන්නේ ඇකඩමික් ප්‍රශ්න මේවා මේවට මේ දේශපාලනය ආවගෙන තමයි දැන් මේ කරන්නට දැන් මං හිතනවා මේ දැන් ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තුව තමයි චීන වරාය එක පැත්තකින් නවත්තලා අනිත් පැත්තෙන් ඉන්දියානු තෙල් ටැංකි ව්‍යාපෘතිය නවත්තලා අනිත් පැත්තෙන් සයිටම් එක වැවුවාම ලංකාවට කිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ කියලා. මෙන්න මේ වායල් මේ මේවා මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට තමයි මේ කට්ටිය බොහෝ අය අද ක්‍රියා කරන්නේ දේශපාලන පරමාර්ථවලින්. මේ මොහොත වෙනකොට රට පුරා
डेंगू रोगे इताम बरपतल विधियट व्याप्त तीयनवा मेवेनी असंगत तत्वी तमय राज्य वैद्यारे संघमे वेडवर्धन प्रकाश पत्थ तमंग वगीम हरियट इतकानी नैतु तटे अनेक तुर्ति समित आराधना करकाबद्ध वेडवर्धन एन रटपुरा मेवा वसंगत तत्वन को सौख्य शेष अदाल मेवा विशाल मरण प्रमाण वार्ता वैद्य संघम वगकी मीनवा मे कारण जनता बेरा गिम संधा एक महान शिवलाड़सरा अनीतके दान इलिमे सैटम विश्वविद्यालय वाहन की सैटम विश्वविद्यालय वाहन की यथार्थवादी इलिम मेरटे दर्वंगे अनागते विनाशकरण दान इलिमेवन इलिम इतरहट दागेन रटे सौख्य सेवा अडाल करनेक वैद्य संघमे संघमे किसम गेलपे सिरस जोन केल्स जात्यांतर वेसक कलापेट वेडम करन श्री सर्वज्ञ धातून वहन्से अतुलु महरहतन वहन्सेगे धातून वहन्से अद महानुवर हा मिहिंतले सिट कोलंबट वेडम करवीम आरंभ कला मार्ग देखा कोस्से वेडम करन धातून वहन्से सहित रत पेरहर अद कुरुणैगल सह रानवल प्रदेश वलट लगावना अद उदयसन श्री सर्वज्ञ धातून वहन्से अतुलु धातून वहन्सेला वेडम करवीम संधा अवश्य वतावत् सिदु किरुणे ऐतिहासिक मिहिंतला रजमहाविहारेदी शासन इतिहासेट अनुव मेरट बुदुदहम स्थापित कल स्थाने मेन्म मिहिंदु महारहतन वहन्सेगे मेहयवीमेन् मेरटट वेडम कल धातून वहन्से सोलोस्मस्थान अतुलु पुदमिम संधा बेदातुन स्थाने लेस सलकिन्ने मिहिंतलयै එම ඓතිහාසික හා පූජනීය කරුණු මුල් කරගෙන සිරස චෝන් කිල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය සඳහා ධාතුන් වහන්සේ වැඩම කරවීම මෙවර මිහින්තලයෙන් ආරම්භ වුණා. ශ්‍රී ලංකා මහබෝධි සංගමේ බහරේ වැඩවාසය කරන සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේද තිස්ස මහරාම සඳකිරි මහසෑයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ මිහින්තල රජමහා විහාරස්ථානයේට ඊයේ වැඩම කරව අතර එහි සිට මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් ඇතුළු සියලු ධාතුන් වහන්සේ එක් රිය පෙරහැරකින් වැඩම කරවීම මෙලෙස ආරම්භ කෙරුණා. තීත පුන්න සාරීරෝ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේගේ නැත්තම් සරුවජ්ජ ධාතුන් වහන්සලා මිහින්තලා රාජමහා විහාරස්ථාන තිබෙන ධාතුන් වහන්සේලා මේ इवागेम पलवेनी गल करणु इवागेम मिहिंदु महारातन वहांसेगे देह दवन लद अंगुरु मिहिंदु महारातन वहांसे वंदना करन लद रत्तरं बुद्ध प्रतिमा वहांसे सांची स्तूपे अनुरुव इवागे सेल चाहिते तूपारामे अनुरुव एतुलुव मे महा पूजनी वस्तुं अद मितेंट वडम्मल तिबेनो राजा महेंदरन मतितुमा उपतिं बौद्धेक नुमुनात हेंगुमें बौद्ध सितुं पेतुं इस्मातु कुरगन सियलु आगम නියෝජනේ කරමින් සියලු ජාතීන් නියෝජනේ කරමින් මේ උතුම් මහා පින්කමට දායකත්ව ලබා දෙනවා මේ රටේ ජනතාවට ඒ සිරස විසක් කලාපයට ඇවිල්ලා මේ උතුම් පූජනීය වස්තුන් සමහර වෙලාවට ජීවිතේ එක්වරක් පමණක් වන්දනා කරන්න ලැබෙන මේ මහා ධාතුන් වහන්සේලා පරම පූජනීය ධාතුන් වහන්සේලා එකම ස්ථානයකට වඩම්මලා ඒ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ भाग्य वासना उदा कल तिबिनम दुर्लभ अवस्थावकट संबंध ना केला सतुट वेन्न पुलवा ऐसा दम्मे धातुन महंसेला कैपिटल महाराजा आयतने पूर्ण दायकत्वेन लंका वासी समस्त लोकवासी जनतावट इंदिय करुवगमेत्तुमा प्रधान राज्य नायकयान सियकट आसन प्रमाणयक मे वेसख सतिये उदावन वेसख सतिये दी कोलंबट देवागे महानुवरादि प्रदेश पेमिल्ला अपे श्रीलंका वासी बौद्ध अबौद्ध सिरु जाति समग ए लौतुरा बुद्रजान वहांसेगे दाम पनिवुडय रसे विंदिन अवस्थावटाई मे उदावेला तिबेन्ने
ජාත්‍යන්තර සිරස වෙසක් කලාපයේට සැරියුත් මොගලන් දෙනම රහත් දෙනම වහන්සේලාගේ ධාතුන් වහන්සේ මිහින්තලා පුද භූමියේ ඉඳලා අද කොළඹට වැඩම කරන්න ආරම්භ වෙනවා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන්න ඉස්සෙල්ලා ඉතිහාසයේ සඳහන් වෙන විදිහට සාංචි චේතිගිරි විහාරේ ටික කලක් වැඩ හිටියා. මේ අග්‍රශ්‍රාවක දෙනම වහන්සේලා ඒ සාංචි චේතිගිරි විහාරේ ස්තූප තුන කියන ස්තූපේ තිබිලා තමයි හමු වුණේ. මේ ධාතු කරඬුවන් ගැන තවදුරටත් අටුවා ටික අවශ්‍ය නැහැ. අත්දැකීමෙන්ම අවබෝධයෙන්ම අපි දන්නවා මෙය අනිවාර්යයෙන්ම පූජනීයයි. මේ තුලින් ලබා ගන්නට හැකි පින් ඉතා විශාලයි. ඒ නිසා සදහවත් පින්වතුනි මේට සහභාගී වන්නට අපි ආරාධනා කරනවා. අද මුළු රටේම තියෙන ප්‍රධානම වැඩසටහනක් තමයි වෙසක් කාලයේදී මේ සිරස වෙසක් කලාපය. ඉතින් මනුෂ්‍යාත්මයක් ලැබලා පින් කරන්නට හැකියාවක් ලැබලා මේ වගේ අවස්ථාවකට සහභාගී වීමට අපිට ලැබීමත් භාග්‍යයක්. මෙම උත්සවය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලා පුදුමිමේ සිට සිරස මාධ්‍යාලය සමග අත්වල බැඳගෙන කටයුතු කිරීමට ලැබීම නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් අපි ඉතාමත් ගෞරවයක් කොට සැලකනවා. මේ කාර්යාවයට සහභාගී වෙන්න මටත් මගේ ආයතනත් ලැබීම අපි හිතන්නේ අපිට කරන ලද ලොකු ගෞරවයක්, අපිට ලැබෙන වාසනාවක් කියලා. මේ සිරස වෙසක් කලාපයට සම්බන්ධිත අපි දෙපාරක් හිතන්නේ ජෝන් කීස් සමාගමට අනුබද්ධිත එලිෆන්ට් හවුස් ආයතනය, යුනියන් ඇෂුරන්ස් ආයතනය, ජෝන් කීස් ඔෆිස් ඔටෝමේෂන් ආයතනය සහ ජෝන් කීස් සුපර් මාකට් ආයතන සියලුම සේවක සේවිකාවන් ඉතාමත්ම බැතිබරින් දායකත්වය ලබා දෙනවා මේ සම්බන්ධව. අපි මේ වැඩම කරන්නේ අපේ බුදු හාමුදුරුවෝයි. අද වෙනකොට අපිට උන්වහන්සේගේ පා ඉදිරියේ වැඳ වැටි වන්දනා කරන්නට හැකියාවක් නැහැ. කැපිටල් මහරාජා සංවිධානය ඇතුළු සිරස මාධ්‍ය ජාලයටත්, ජෝන් කීල්ස් ආයතනයටත්, නාවික හමුදාවටත් අපිට හැකියාව ලැබිලා තිබෙනවා අපේ බුදුරහාමුදුරුවෝ වැඩම කරන්නට. අපේ මහ රහතන් වහන්සේලා වැඩම කරන්නට, මිහිඳු මහ හාමුදුරුවෝ වැඩම කරන්නට මේ රටේ සුවහසක් වූ ජනතාවගෙන් මම ඉල්ලා හිටිනවා මේ මහන්සියට එන්න වැඳ පුදා ගන්න. අපි මේ කාර්යය කරන්නේ ඔබ වෙනුවෙනුයි. ඊසායි තුයි මෙතර මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතුන් වහන්සේද අද උදැසන සිරස චෝන් කිල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය වෙත වැඩම කරවීම ආරම්භ කෙරුණේ මහා සංඝරත්නයේ ආශිර්වාද මතේ. මේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්න නැතුව මේකට නිසි පූජනීයත්වයේ ගෞරවනීයත්වයේ භගවත් වූ ගෞතම මුනිදුන්ට ශාස්ත්‍රු ගෞරවය උපදෙන විදියට භාග්‍යතුන් වහන්සේට නිසිතනත්, අග්‍රශ්‍රාවකින් වහන්සේලාට නිසිතනත්, අනිත් නිකලෙස් මහරහතන් වහන්සේලාට නිසිතනත් තබලා ශාස්ත්‍රු ගෞරවයත්, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ගෞරවයත් ලක්වැසි බෞද්ධ ජනතාවට උපදවා ගන්න පුළුවන් විදියට මේක මහා පූජනීයත්වෙන් අසුරුමත් වූ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව හැටියට මේ සිරස ජෝන් කීස් වෙසක් කලාපය අපි සිදු කරනු ලබනවා. එහෙනම් අපි විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ මේ දේශයට මේ දැවැන්ත වෙසක් කලාපයේ දායාද කරපු අපේ කැපිටල් මහරජා ආයතනයේ සභාපතිතුමා තැන්පත් අපේ රාජා මහේන්ද්‍රන් මැතිතුමා. සිරස මාධ්‍ය ජාලය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාව මුල් කරගෙන. එදා මම එතන තේවාව බහරව කටයුතු කරපු ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මට මතක් වෙනවා කින්ස්ලි රත්නායක මැතිතුමා සියලු දෙනාටම ආයුබෝවන් කීමින් ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි මණ්ඩපයේ තුල ඉඳලා මේ කටයුත්ත ආරම්භ කරපු ආකාරයට සන්තෝෂ වෙනවා. ඒ පිරිස බුදුදහමේ සංවර්ධනය සඳහා බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මිහිඳු හාමුදුරුවෝ දෙවන පෑතිස් රජතුමා සමග
එක අවස්ථාවක මතක් කරනවා මහරජ මම බුදුරජාණන් වහන්සේ දැකීම සඳහා දඹදිවට නැවත යා යුතුයි වැඩිය යුතුයි කියලා ඔබ අප කවුරුත් දන්නවා මිහිඳු හාමුදුරුවෝ අපේ රටට වඩින්නේ බුදු හාමුදුරුවෝ පිරිනුවම් පෑමෙන් පසුව බව මිහිඳු හාමුදුරුවෝ ඒ අවස්ථාවේ රජතුමාට පැහැදිලි කළා මහරජ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවත් උන්වහන්සේගේ සරුවඥ ධාතුන් වහන්සේලා දඹදිවයි තැන්පත් වී තිබෙන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ නැවත දඹදිව ගිහින් බුදුන් දකින්නවා කියලා උන්වහන්සේ අදහස් කළේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමයි ජනතාව දැනුවත් කරමින් මෙමෙදු පුණ්‍ය කර්ම සංවිධානය කිරීම තුළින් අපට පේනවා වාර්ෂිකව ඒ සිරස මාධ්‍ය ජාලයේ සිදු කරන්නේ ඉතා අනගි කටයුත්තක් ආයතන ගණනාවක් එකතු වෙලා ආයතන ගණනාවක කාර්ය මණ්ඩල එකතු වෙලා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා විශාල පිරිසකගේ අවවාද අනුශාසනාවලට අනුව යමින් මේ කටයුත්ත ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කිරීමට අපි මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වෙසක් කලාපයට සහභාගී වී එයින් මේ ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව යම් කිසි ප්‍රීතියක් වෙනක් රැස් කරගත්තා නම් ඒ තමයි අපගේ අරමුණ වන්නේ ඉතින් ඒ සඳහා දායකත්වය සපේන ඒ වගේම මේ සඳහා අත්වල බැඳගත්ත මිහින්තලා රජ මහා විහාරයේ එතෙක්ම ශ්‍රී ලංකා මහා බෝධි සංගමේ තිස්ස මහාරාම විහාරයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවට ඒ වගේම විශේෂයෙන්ම කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී උද කරන්න කැමතියි ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමීව සිරස ආයතනයත් ජෝන් කිල්ස් ආයතනයත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවරද එකට අත්වල් බැඳගෙන සිරස ජාත්‍යන්තර වෙසක් කලාපයට තම දායකත්වය ලබා දීමට කටයුතු කරමින් පවතිනවා ඔබට මතක ඇති මීට පෙර වර්ෂවලදී ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරහැර සහ විවිධ සංස්කෘතිකාංග ඉදිරිපත් කරමින් දන්සල් පවත්වමින් සහ වෙසක් පහන් කෝඩු ඉදිරිපත් කරමින් සිරස වෙසක් කලාපයට තම සක්‍රීය දායකත්වය ලබා දුන්නා නමුත් මේ අවුරුද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට වඩා වෙනස් වූ ආකාරයට තම දායකත්වය සිරස වෙසක් කලාපයට ලබා දීමට කටයුතු කරා සෝපාදිශේෂ පරිනිර්වාණය ලැබලා ඉවරයි හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයත් ලැබලා ඉවරයි මීට 2000 ගණනකට වසර පෙර දැන් ධාතු පරිනිර්වාණයට පෙර ආතුව යම් දවසක මේ වැඩ හිඳින්නා වූ ධාතුන් වහන්සේලා ලොව කොහේ හිටියත් එක් තැනකට ඇවිල්ලා දඹදිව වජිරාසනයේ ඉහළ අහසේ ප්‍රාතිහාර්ය පාලා ඉන් අනතුරුව දැවී යාමට ප්‍රථම මේ මනුෂ්‍යත්වය ලැබුව අපි සියලු දෙනා ලැබමු උතුම් වූ ඒ ප්‍රාර්ථනීය නිවන් සැප අනුරාධපුර හෙද විද්‍යාලයේ මහල් 6කින් යුත් නව ගොඩනැගිලි සඳහා මුල්ගල් තැබීම අද සිදු කෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සිනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වේ වෙතයි අපේක්ෂා කරන මුදල රුපියල් මිලියන 950ක් උත්සවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා සමාජ වෙබ්බඩවිල යනවා රාත්‍රී කාලයට මේ ලේ පරීක්ෂා කරන්නට बरवा रोग संधा ले प्रचागरण महाजन सौख्य परीक्ष लिसे आय एन ऐसी शिष्य संविधान आय एन एच वी रोग लबाद मे कटे इन करके अमूलिक बुरा हेम वार्ता को मेक मेक कौरवारी कर्ण मेक व्यायाम कड़ाकपाल करनाट कर्ण वेड़ा के सह बरवा रोग मर्दन एक अध्यक्ष वर लवुआ ये सी ई डी अट फैमिली दिपत करा मेक वहाम विभाग कल मे करपू आयव अधुनागेन वहाम अधिकरण दिन गे मगे शल्यकर्मे कर्पूत मगे अन्नोने एक शल्यकर्मे पशु तत्न बलागन भेद आरक्षक अग्रमातिमाटेटिया जनाधिपतिमाइटे ओतमय तींदुगरे लंका पीटगेनिया नटकेला दिदिन मियगी हिलाइट पुनिसा
ඒක ගත්ත වෛද්‍යමය හේතුව මත ගත් එකක් නෙවෙයි ආරක්ෂක හේතු මත ගත් එකක්. එයා කොහොමද මාව ඇමතිකමෙන් හදන්නේ මේ ආණ්ඩුව හදන්න අපි ආවේ. ඒ හදපු ආණ්ඩුවේ වාඩි වුණ කෙනෙක් එයා. මම කකුල් දෙක දෙපැත්තේ තියලා දේශපාලනය කළා නෑනේ. මම ඉන්න තැන කකුල් දෙක එක තැනක තියාගෙන මගේ ස්ථාවරය ප්‍රකාශ කරගෙන මං කරන්නේ. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න කට්ටියට මේ වැඩ නෑ. जनाधिपत ममाई शरत महात्म कथागर मेक हदाणी तब दीर्घ कथागर विरुद्ध ना पास मम कथागरा सिद्धुन यथार्थे मिशा बावर मंडिय नागवनाराम विहारे इदिकिरीम नियमित धातु मंदिर सह संघावास कुन्नकिल्लट मुल्कलतबीम अद सिदु केरुणा ए आरक्षक राजा माते रुवन विशेवर्धन महतागे प्रधानत्वे मिमवस्तावट पैलीगोड विद्यालंकार पीरवेनाधिपति केलने विश्वविद्यालय कुलपति वेलमिटियावे कुसलधम्म हिमियंद एक्वसिटिया से राज बुद्धियांश समी कथा के सागच्चा के विमर्शन के मे अभी धन्यवाद के मिचर विशाल मे आरक्षक खंड कवश नहीं शातम तीरने के मेक देशपालन तीरने मे पलगे मत मनोत्म हेम योजना व्यक्ति है शरद फोन्सेका अमंतुमा मे पक्षे उपनायक हेम योजना कविल एक कोमरत कृत्याधिकारी मंडले समग साकच्छा कर लीर्ण अग्नि मतमतांतर तीन पक्ष देशपालन पक्ष स्वभाव मे किसी अमनापैती नमूते साका मंगिता विश्व मौन गेम सितुवी देशपालन आवे नंगम परमा पुलवा पुलवांतरा मेरा जनतावट सेवे कर मंगिता इदिरी जनतावत मे तेरम गनी काटद नायकत्व दिन्नटोने मे जनता लिबियावे हिटपु नायक गडाफी समग सिदुकल सेक सहित गनुदेनुवाक पिलिबदव तमन इदिरियेदी हेलिकरण बव विदेशामात्य मंगल समरवीर महता अद मातरदी पवसुवा එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමක් අද මාතර සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. එෙහිදී අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා. ලිබියාවට ගිහිල්ලා ගඩාෆි මහත්තයව ඉඹා හැබැයි ඉඹලා අවුරුද්දක් යන ඉස්සෙල්ලා ගඩාෆි සූම් වුණා. ගඩාෆිටත් වැඩක් දීලා තියෙනවා. ගඩාෆිගෙන් ලංකාවට ණයක් අරගෙන ඒ ණය ගිහිල්ලා තියෙන පවුල කෙනෙක්ගේ පුද්ගලික ගිණුමට මම මෙච්චරයි කියන්නේ. ඒව ඉන්න 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 මේවා. මෙන්න මේ විදියට मुलु लोकेम पिलिकुल करपु मुलु लोकेम आई करपु मुलु लोकेम थान करपु नायके एक निसाल लंकावे अपित मिनी कल्लांगे देशया खटियटई लेबल गयो හිටපු පාලකින් නව රජයට ලබා දුන් කඳු තුනක් පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා අදහස් පළ කළා 2015 අපි බාර ගන්නකොට මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ ඒ තක්කඩි හවුල අපිට උරුම කරලා මහා කඳු තුනක් එක කන්දක් තමයි මිනි කන්දක් ජනමාධ්‍යවේදී මරලා මානව ආයතනයේදී මයනවා කියන කතා කරන අය මරලා
ත්‍රස්වාදීන්ගේ මුවාවෙන් අහිංසක දෙමළ මිනිස්සු මරලා මුස්ලිම් මිනිස්සු මරපු මහා මිනිකන්දක් මේ රටේ තිබුණේ අපි රට බාර ගන්න එක පැත්තෙන් අනිත් පැත්තෙන් අපිට මහා ණයකන්දක් බාර ගන්න සිද්ධ අනාගත පරම්පරා විශාල ප්‍රමාණයක් බද්දට දීලා අපේම යම් යම් කොටස් වෙන රටවල් වලට සින්නක් කරව දීලා කෝටි ප්‍රකෝටි ගණන් වල මේ ණයකන්ද අපිට උරුම වුණා තුන්වෙනි එක තමයි ඒ ආර අපි දැක්කපු මහා කුණුකන්ද මීතොට මුල්ලේ කුණුකන්ද සංකේතයක් විතරයි මුළු රටම ජරා ජීර්ණය වෙච්ච මහා කුණුකන්දක් බවට පත් වෙලා තිබුණා මේ දිනේ පිළිබඳව අදහස් පළ කළ අමාත්‍යවරයා දැනුත් මාතෘකා මොකද මහින්දගේ මේ දිනේ मैत्रीपाल सिरिसेना जनाधिपत्य अभी श्रीलंका निदास पक्षे एक जाति पक्षे एक गोल फेस नमूति छांदे राजपक्ष अमेरिकन पासपोर्ट හම්බන්තොට ලුණුගම් වෙහෙර දුටුගැමුණුපුර ප්‍රධාන ඇලහරහා නව පාලමක් ඉදිකිරීම සඳහා මුල් කල තැබීම අද සිදු වුණා. ඒ නිවා සහ ඉදිකිරීම මාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සෙමිට සාහන වැඩසටහන යටතේ මෙම පාලමේ ඉදිකිරීම අවසන් කිරීමට රජයේ වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 292ක්. ඉන්දියාවෙන් අපිට ලැබුණ මිත්‍රවරුනි වැදගත් තෑග්ගක්. අපේ රටේ ගිලන් වෙච්ච ජනතාවට නොමිලේ ගිලන් රත ඉන්දියාවෙන් ලබා දී. නමුත් මොකද්ද අපේ විරුද්ධවාදීන් කිව්වේ? විරුද්ධවාදීන් කිව්ව දේ තමයි මේ රටේ ගිලන් රත පාවිච්චි කරනවා වෙනුවට ඉන්දියාවේ ගිලන් රත ගෙනල්ලා අනිසි බලපෑමක් කරන්නට හදනවායි කියලා මහා විවේචනයක් කරා. ඒ ගිලන් රත අපේ රටේ ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා තම සතයක්වත් පියදම් කරන්න. එදා තිබුණේ ළඟම තැබෑරුම හොඳම තැබෑරුම. ළඟම වයින් ස්ටෝස් එක හොඳම වයින් ස්ටෝස් එක. අද මොකද්ද තියෙන්නේ? අද තියෙනවා ළඟම පාසල හොඳම පාසල. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වසදැමීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇතැයි ජාතික පුවත්පත් කිහිපයක් වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සිය විරෝධතාව පළ කරනවා. මේ පිළිබඳ විශේෂ වාර්තාව රාත්‍රී 10 ප්‍රධාන ප්‍රති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්නේ. හොනුපිටිය ගංගාරම විහාරස්ථානයට අනුබද්ධ චිනරත්න කාර්මික විද්‍යාලයේ පවත්වාගෙන යන ලබන ඉංග්‍රීසි පාඨමාලාව සඳහා 110 වන කණ්ඩායම බඳවා ගැනීම අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට ගංගාරම විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඥානිසර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩම කර සිටි අතර මෙහි විශේෂ ආරාධිතින් ලෙස මාචාර්ය ජේ.ආර්.පි. සූරප්පෙරුම සහ කලශූරිය එඩ්වින් ආරියදාස මහතාද එක්ව සිටියා. එදා මෙදා තුර මේ ආපු ගමම් මග දිහා බලපුවම මේ අධ්‍යාපන ආයතනයෙන් බිහි වෙච්ච තරුණ දරුවෝ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් පොහොසත් වෙලා රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවල ඉහළම තනතුරු දරන ලේකම්වරුන් ළඟ ඉඳලා ඒ වගේම විධායක අධ්‍යක්ෂකවරුන්ගේ ඉඳලා ඒ වගේම තවත් ආයතන ප්‍රධානීන් කියන තත්ත්වයට පත් වෙච්ච අය මේ රට පුරාම ඉන්නවා එනිසා මේ ඉංග්‍රීසි අධ්‍යයන අංශය මේ රටේ ස්ථාවර වෙච්ච ඒ වගේම මේ රට පිළිගත් අධ්‍යාපන ආයතනයක් බවට පත් වුණා. දැන් ක්‍රීඩාපුවත් ඉන්දියා ප්‍රීමියර් ලීග් පන්දු අර 20 ක්‍රිකට් ඉතිහාසයේ කඩලු 150ක් තවාගත් පළමු ක්‍රීඩකයා ලෙස මුම්බයි ඉන්ඩියන්ස් ක්‍රීඩක ලසිත් මාලිංග වාර්තා අතරට එක් වුණා. ඒ ඊයේ නිමවට පත් වූ දිල්ලි ඩැඩිවිල්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී කඩලු දෙකක් දවා ගැනීමෙන් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශුභතාව සඳහා අද ප්‍රවිධ තරගයකින් කොළඹ ලුම්බිනි විද්‍යාලය ජයගත්තා. ඔවුන් හමුවේ ලකුණු 31ට 20ක් ලෙස පරාජයට පත් වුණේ මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයයි. මේ අතර පළඟ ශුභතාව සඳහා අද ප්‍රවිධ තවත් තරගයකින් මහනුවර ධර්මරාජ විද්‍යාලය ජයගත්තා. නිත්‍ය වෙලදී මහනුවර ධර්මරාජ සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය පැවැත්තුණා.
तरंगे पुरा वैडी दक्षता प्रदर्शन कल धर्मराज क्रीडकीन एहि जय हिमिक लकुणुसाई जयग्रही धर्मराज क्रीडकीन उत्साह दिन हयाक सह प्रवर्तन तुनकीन लकुणु रेस्कला ඒ සමගින් රාත්‍රී 7 සතියන්ත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වන. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.